කෙසේ වෙතත් එක් කාලකන් රාත්‍රියක නිල කබා ඇදගත් කුලී හේවායන් රැලක් තිස් අවුරුදු යුද ශාපයෙන් රට බේරාගත් සෙන්පතියා තිරස්චීන ලෙස සතෙකු මෙන් කුදලාගෙන ගියේ අසල සිටි දේශපාලන නායකයන් පවා වික්ෂිප්ත කරමිනි. සරත්වංශක මහත්මයාගේ දේශපාලන කාර්යාලයේදී මම ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙර නායකයාට එවගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රව් ෆකීම්, ජනතා විද්‍යා පෙරමුණ නායක සෝමෝන් සමරසිංහ එවගේ ඒ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් අගනැති අපි කණ්ඩායම ජනරාල් සරත්වංශක සමග දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් කරගෙන සිටියා. අපි එවිට අවසන් වෙලා තිබිච්ච ජනපති ප්‍රතිවරණයේ ප්‍රතිඵල පිළිබඳවත් ඒවගේ අනාගත සැරසුම් පිළිබඳවත් සාකච්ඡා කරගෙන සිටියා. මට අමතක කරන්න බෑ, මොකද මගේ දේශපාලන ජීවිතේ මම මගේ මතකෙන් කවදාවත් හායිමි වෙන්නේ නැති අවාසනාව සදිවිම කියලා කියනවා. සරත්සුන මහත්තයා කිව්වා ඇඟට අත තියන්න එපා, ඔගලන්ට මාව මගේ ඇඟට අත තියන්න අයිතියක් නැහැ කියලා. සොන්දාදුව දෙවරක්ම ඒ ආකාරයෙන් පස්සර ගියා. නමුත් තුන්වෙනි වර තවත් මොනවද බලන් ඉන්නේ කියලා අර මිලිටරි පොලිසියේ නායකයා කිව්වා. ඒ අනුව ඔහු ඊළඟට ඔහුම සොන්දාදුව කරන්න නැති අසවා ගන්න නැති නිසාම ඔහුම ඉදිරිපත් වෙලා සරත්සංසික මහත්මිය ළඟට ගියා. ළඟට ගිහිල්ලා සරත්සංසික මහත්තයාගේ ඇඟේ කකුල් වලින් අල්ලගත්තා. ඒ සැනින්ම සියලුම සොල්දාදුවෝ සරත්සංසික මහත්මයාගේ අත්වලින් කකුලෙන් කකුල් දෙකෙන් බෙල්ලෙන් ඔළුවෙන් හැමතැනින්ම අල්ලගන්න පුළුවන් තැන් අල්ලගත්තා. සරත්සංසික මහත්මයා ඊට විරෝධය පෑවා බරපතල ලෙස. අවසානයේදී සරත්සංසික මහත්මයාම ඔවුන් දැහැගෙන ගියා, කුදලගෙන ගියා. ඒක එක්තරා ආකාරයකට මේ ඇදගෙන යාමක් හා සමානයි. ඒකයි මම කිව්වා කණගාටුදායි සිද්ධිය කියලා. මොකද මාස 3-4කට පෙර මේ රටේ ජාතික විරය ඇටියට සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාව කිරිබත් ගාලා ජාතික කොඩිය ඔස්සලා සමරප අවස්ථාවේදී යුද්ධය අවසන් කරපු ඒ අවස්ථාවේදී ජාතික විරයක් ඇටියට පිළි අරගෙන තිබිච්ච ජනතාව අර වීරයාව සතෙක් විදියට ඇදගෙන ඒක මගේ එකෙන් මම දැක්කා. රෝණක් ඇදගෙන යනකොට එක නිලධාරිවරයෙක් එයාගේ කොන්ද පිටිපස්සට පාර දුන්නකට මම දැක්කා. අන්දකින්නේ ඉතාමත් අමනුෂ්‍ය ක්‍රියාවක් හැටියටයි මම අර කිව්වේ. හදවතක් නැත්තේ අමනුෂ්‍යින්ට ඒ හා සමාන ක්‍රියාවක් හැටියට මම මේ දකිනවා. ඉතින් මං කියා සිටිනවා, ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා, මේ මුළු අපේ රටටම විතරයි මුළු ලෝකයටම දැනුම් දෙන්න. මේ වගේ නීතියට පටහැනිව ක්‍රියා කරන මිනිසුන් රැලක්, අධිකරණයට පටහැනිව ක්‍රියා කරන මිනිසුන් රැලක්, ඒ වගේම දරුවන්ගේ දුක නොදන්න, පිය සෙනෙහස නොදන්න මිනිසුන් රැලක් අද අපි අතර ඉන්නවා මුළු ලෝකයටම කියා දෙන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඒ රාත්‍රියේදී මුළු රටේම හදවත්වල ගිනි මැලයක් දැල්වුණි. තමන්ට නිදහසේ හුස්ම ගැනීමට සැලැස් වූ සෙන්පතියා අඳුරු කුටියක සිරවන විට මේ රටේ ආදරණීය ජනයාගේ පපු කුහර තුල යගුලියක් සිරවුණි. ඊළඟ මොහොතේ ඒ ඝන යගුලිය විරෝධයේ මහෝගයක් වී මහපාරේ දෘශ්‍යමාන විය. කොළඹ හයිට් පිටියේ ඉපදුණු විරෝධය ඉන්පසු ගාලේදී, මාතරදී, මහනුවරදී, මහරගමදී, මෙකී නොකී සියලු තැන්වලදී රළ නගා පෙරට එන්නට විය. නිලහා නිල නොවන මැරයන් එකී විරෝධතා කුඩුපට්ටම් කරන්න දඟලද්දී මිනිස්සු තම ආදරණීය සෙන්පතියා වෙනුවෙන් පොරබැදුවහ.
පමණක් නොවේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට මහා සංඝරත්නයේ විරෝධය දෙල්ලවිය. ඉතිහාසයේ දිගු කලකට පසුව ත්‍රෛනිකායක මහානායක හිමිවරුන්ගේ අත්සනින් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක්ද යොමු කෙරිණි. නමුත් ඒකාධිපති පාලකයෝ මහා සංඝරත්නයේ අනුශාසනාවන්ටද සවන් දුන්නේ නැත. ඒ වෙනුවට මහා සංඝරුවනටද නින්දා අපහාස එල්ල විය. එහෙත් සියලු ආගමික ස්ථානවල පහන් ඒ විරුවානන්ගේ නිදහස වෙනුවෙන් දැල්විනේ. සියලු ආගමික ස්ථානවල සීනු ගන්ටාර ඔහු සිරගත කිරීමට එරෙහිව නාදවන්නට විය. දළදා මාලිගාවට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අරන්තලාවේ භික්ෂූන් වහන්සේලාට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තයන් රජගෙදර අනුග්‍රහය ලැබ කාමභෝගී දිවි පෙවිත් ගත කරන විට ත්‍රස්ත බලය සුණු විසුණු කළ මිනිසා කවුළුවලට ලෑලි ගැසූ කාමරයක සිර කෙරෙන ඒ අයුක්තියට එරෙහිව නැගියා මිනිස්සු වීදියේ සටන අධිකරණයේ අභියසට ගෙන ගියහ. වීදියේ සටන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අභියස අදිෂ්ඨාන පූජාවක් බවට පත් කළහ. වීදියේ සටන සයිබර් අවකාශයේ ලාංකීය වශයෙන් ප්‍රථම වරට දියත්වන අන්තර්ජාල පෙත්සමත් දක්වා දිගු කළහ. දැන් පැමිණැත්තේ ජනතා නියෝජිතයෙන් මැති සබේට පත්කර යවීම සඳහා බලගතු කතිරේ යොදාගන්නා ඔබේ වාරයයි. ඔව්, ඔහු නිදහස් කළ යුතුය යන පණිවිඩය එක කතිරේකින් සලකුණු කරන්නට හැකි ඔබේ වාරයයි. අපේ දේශපාලන ඉතිහාසයේ පළමිනි වතාවට දේශපාලන සන්ධානයක නායකෙක්, ඒ කියන්නේ මේ සන්ධානය නියෝජනය කරනවා මම හිතේ මන්ත්‍රීවරු 30 දෙනෙක් විතර. පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 30 දෙනෙකුට වැඩිය නියෝජනය වෙන සන්ධානයක නායකෙක් පළවෙනි වතාවට හිරඩස්සී නම් තමයි තමුන්ගේ දේශපාලන ව්‍යාපාරේ ගෙනියන්න සිදු වෙන්නේ. ඔබ කිනම් පක්ෂයක සමාජිකයෙකු වුවද ඔබ සතුව හෘද සාක්ෂියක් තිබේ. ඒ හෘද සාක්ෂියට සාධාරණීෂ්ඨ කරන එකම ලකුණ කුසලාණයයි. අයුක්තිය වෙනුවට යුක්තිය ඉටු කරන ලකුණ කුසලාණයයි. ජනතා ජයග්‍රහණයේ සුබ ලකුණ කුසලාණයයි. දැන් ඇත්තේ එකම පැනයකි. එදා පසුගිය වෙසක් මාසයේදී රටේ ගිනි නිවමින් ඔබේ හදේ ගිනි නිවූ වීරයා සිරබත් කන විට මෙදා එළඹෙන බක්මහේදී ලිපේ ගිනි අවුලමින් කිරිබත් පිසින්නට ඔබට පුළුවන්ද?